ඔබට මතකද මේ පාර ෆීෆා කප් එක අරගෙන ගියේ ප්‍රංශයේද නැත්නම් ක්‍රෝයේෂියාවද කියලා? නැත්නම් ඔබට ඒකද මතක, නැත්නම් කොලින්ඩා ගාබ්‍රාද මතක? තාවනම් මතකයි, ප්‍රංශය තමයි කප් එක ගත්තේ, ක්‍රෝයේෂියාව තමයි අනුශූරය වුණේ, කොලින්ඩා ලස්සනයි, මතකයි. ඔව්, ප්‍රංශේ ජනාධිපති යාවත් මතකයි. මතකයි, යාට ගිය කල අපි ඉරිසියයෝ රයිට්. හා, මේ අතරතුර ඉතිහාසයේ ෆුට්බෝල් කප්වල වීරයෝ වගේ හිටපය 16 දෙනාගේ වටේදී එකපාරටම යට ගියා. මං ඔබ අරගෙන යන්නේ පෘතුගාලි ඉරණම දිහාට. පෘතුගාලියට මොකද උනේ කියලා ඔබට දැන් මතක නැතුව ඇති. සෙමි ෆයිනල්, ෆයිනල් බලලා කොලින්ඩා බලපු අපිට මොන 16 කණ්ඩායම්ද දරුවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. එයාගේ ටීම් එක පෘතුගාල ටීම් එක. Yes. ඒගොල්ල පෙරදුනේ කාටද කියලා ඔබට මතකද? ඒගොල්ල පරදින්නේ යුගොස්ලාවියාවට. ගෝල දෙකට එකක් මට මතක හිටියට වාර්තාක්. හරි. ඉතින් මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල ටීම් එක ගැන කතා කරන්නකොට රොනාල්ඩෝ තමයි ඉස්සරහම ඉන්නේ. කණ්ඩායමට වඩා ලොකු වෙලා තියෙනවා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. එයා තරම් රන් සපත්තු ගත්ත, එයා තරම් ක්ලබ් මැචස් වලදී ගෝල් ගහපු, ඉන්ටර්නැෂනල් මැචස් වලදී ගෝල ගහපු. එතකොට යුරෝපයේම ඉන්න වැඩියෙන්ම ගෝල ලබාගත් පුද්ගලයා ගත්තොත් එහෙම, ඉතින් රොනාල්ඩෝ තමයි. රයිට්. රොනාල්ඩෝ ඒ තරම් පොරක්. හැබැයි රොනාල්ඩෝටත් අපි වගේ කාලයක් තියෙනවා. ධන ගාන, බඩ ගාන, පහුරු ගගා ගොඩ එන්න උත්සාහ කරපු කාලයක් රොනාල්ඩෝ තියෙනවා. රොනාල්ඩෝගේ ජීවිතයේ ස්වර්ණමය කාලෙදී යා රන්සපත්තුවක් ගත්තාම යාව ඉන්ටර්විව් කරනවා එතන මාධ්‍යවේදියෙක් ඇවිල්ලා. ඔබට මොකද හිතෙන්නේ? ඔබ අද ලෝකේ ඉන්න ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා. ඔබට මොකද හිතෙන්නේ අද මේ හම්බෙච්ච සම්මානයත් එක්ක? රොනාල්ඩෝ කියනවා, මම මේ සම්මානය මගේ අතිජාත මිත්‍රයා ඇල්බර්ට් ෆ්‍රැන්ටොට මම ප්‍රදානය කරනවා අයමත්. එයයි මාය තමයි මුලින්ම අපේ රටේ තිබුණ හරිම පුංචි ෆුට්බෝල් ක්ලබ් එකකට සෙල්ලම් කරන්නේ. පාපන්දු පුංචි පාපන්දු සංගමයකට ඒගොල්ලෝ සමාගමකට ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. දවසක් එනවා ලිස්බන් නගරේ නියෝජිතයෝ ජාතික කණ්ඩායමට පාපන්දු ශූරෙක් තෝරගන්න. ඒ එන්නේ මේ චූටි මේ ෆුට්බෝල් සමාජයේ සෙල්ලම් පිට්ටනියට තමයි එන්නේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඇල්බර්ට් ෆ්‍රැන්ටෝ කියන්නේ හරි ගජ මිත්‍රයෝ. හරි. ඉතින් මේගොල්ලන් පෝලිමට තියලා ලිස්බන් නගරෙන් ආපු නියෝජිතයෝ කියනවා, මේ තරගයේදී වැඩිම ගෝල ගානක් වාර්තා කරන කෙනාව අපි අපේ ප්‍රධාන කණ්ඩායමට එකතු කරගන්න. මේක ඔබේ ජීවිතේ ලැබෙන පළවෙනි සහ අවසාන ස්වර්ණමය අවස්ථාව කියලා සලකන්න. ආපහු මේ වගේ chance එකක් ඔයගොල්ලන්ට එන්නේ. ඒක හොඳට සෙල්ලම් කරන්න කියලා කොට මාතර අත දීලා තරගේ පටන් ගන්න. වදනන්ද පළවෙනි ගෝල් එක වාර්තා කරනවා රොනාල්ඩෝ. දෙවෙනි ගෝල් එක වාර්තා කරනවා ඇල්බර්ට් ෆ්‍රැන්ටෝ. මිත්‍රයා. දෙන්නා කරට කර ඉන්නේ. නියෝජිත බලන් ඉන්නවා. අර ලස්සන සෙල්ලම් කරනවා. තරගේ යනවා. එක තැනකදී ඇල්බර්ට් බෝලේ අරන් එනවා. ඇල්බර්ට් මාර වැඩකාරයා. බෝලේ අරන් එනවා. ගෝල් එක තියෙනවා. රයිට්. ගෝලිව අන්දනවා. වම් පැත්තට සෙල්ලම් කරන්නවා කියලා ගෝලි දුනවා පිස්තු ඇදලා වගේ ඒ පැත්තට. මිනිහා වටෙන් දාලා ගන්නවා. ගෝලි සම්පූර්ණයෙන්ම නැති පාපන්තු දැල හැ ගාලා ඇරලා තියෙන තැනකට ගන්නවා ෆ්‍රැන්ටෝ බෝලේ. රයිට්. රොනාල්ඩෝ පස්සෙන් දුවන් එනවා. රොනාල්ඩෝ ෆ්‍රැන්ටෝ එකම කණ්ඩායම. දැන් තියෙන ෆ්‍රැන්ටෝට ගෝල් එක වාර්තා කරන්න. දැන් තියෙන ෆ්‍රැන්ටෝට ගෝල් එක වාර්තා කරන්න. හරිම සරලයි. ෆ්‍රැන්ට් බෝලේ පාස් කරනවා රොනාල්ඩෝට. රොනාල්ඩෝ ඔළුවෙන් සංඥා දෙනවා, මචං ගහපන් ගෝල් එක. රොනාල්ඩෝ ගෝල් එක ගහනවා. තුනට බිංදුවක් හැරෙට තරගය දිනනවා. රොනාල්ඩෝට ගෝල 2යි, ෆ්‍රැන්ටෝට 1 ගෝලයයි. රොනාල්ඩෝ ජාතික කණ්ඩායමට තේරෙනවා. රොනාල්ඩෝ කියනවා, මම්මගේ මිත්‍රයාට මේ සම්මානය ආපහු පුද කරන්න එකයි. ඊට පස්සේ අපි කතා කරමු ෆ්‍රැන්ටෝගේ ජීවිතේ. හරි. ෆ්‍රැන්ටෝගේ ෆුට්බෝල් කතාව ඒ තරගයෙන් පස්සේ ඉවර වෙනවා. එයාට කවදාවත් ජාතික කණ්ඩායමට එන්න ලැබෙන්නේ නැහැ. එයා ගෙදර යනවා. මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න මාධ්‍යවේදියා කියනවා ෆ්‍රැන්ටෝගේ ගෙදර. ඊළානෝ මේක ඇත්තද? එයා කියනවා මේක ඇත්ත. නමුත් ඔබේ ෆුට්බෝල් ජීවිතේ ඉවර වුණා. ඔබට රස්සාවක් නැහැ. නමුත් ඔබේ ජීවිතේ බැලුවාම එහෙම පේන්නේ නැහැ. ඔබට මහා විශාල ගයක් තියෙනවා. ඔබට අපේ රටේ මිනිස්සු පාවිච්චි කරන සුපිරිම වර්ගයේ වාහන තියෙනවා. ඔබ මේව කොහෙන්ද ඔබට? ඒ හැම එකක්ම මට රොනාල්ඩෝ දීපුවා. මට රස්සාවක් නැහැ. ෆ්‍රැන්ටෝ කියනවා. ඉතින් මේ ජීවිතේ අපිට වඩා දක්ෂ මිනිස්සු ඕන තරම් මුණ ගැහෙන. සමහර වෙලාවට ඒ දක්ෂ මිනිස්සු අපිට උදව් කරලා තියෙනවා. අපේ ගුරුවරුත් එහෙමයි. සමහර වෙලාවට ඔබට විශ්වවිද්‍යාලයන්නේ උගන්ලා තියෙන්නේ විශ්වවිද්‍යාලේ ගිය ගුරුවරයෙක් නෙවෙයි. ඒ වගේ අපේ ජීවිතේ සමහර කඩයෙන් පහු කරන්න අපිට උදව් කරලා තියෙන අපිට වඩා දක්ෂ මිනිස්සු. අනිවාර්යයෙන්. නමුත් ඒ මිනිස්සු එතන ගිහිල්ලා නැහැ. ඒ දක්ෂතාවයේ අඩුවක් හින්දා නෙමෙයි. ඒ මිනිස්සු අපිට අවස්ථාව දීපු හින්දා කියලා මට හිතෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් හිත හදාගන්න අවස්ථාව දෙන්න කෙනෙකුට දෙන්න. ඒක හරිම අමාරු වැඩක් කරන්න. ඉතින් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය සම්මාන උළෙල තිබුණා. ඒකට මගේ නමත්
ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෝ 6 දෙනා අතරට තේරුණා. අපිට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත රසික හිතවතුන් අපේ ප්‍රේක්ෂකයෝ අපේ ශ්‍රාවකයෝ අපිට ඒගොල්ලන්ගේ ඡන්දය භාවිතා කළා. ලංකාවේ ජනප්‍රියම පුද්ගලයාට මේ සම්මානය හිමි සම්මානය මගේ නම කිව්වම මම කිල්ල එක අරගත්තත් මං අදටත් හිතෙනවා ඒ සම්මානයට මට වඩා හොඳම පුද්ගලයා සංගක්කාර කියලා. මම මේ මොහොතෙත් ඒක හිතෙනවා. ඒ නිසා ඒ සම්මානය ගැන මම කිසි කෙනෙක් එක්ක කතා කරේ නැහැ. See you there, FM.